ඉතින් ආණ්ඩුවේ වගේ කියන්නේ එහෙම ඔය ප්‍රථම වතාවක් නෙවෙයිනේ චෝදනා ඉදිරිපත් වෙලා තියන්නේ. ඉතින් ඒතොර ඒ සියල්ලක්ම සාධාරණව සලකා බලලා සුදුසුම පුද්ගලයා තෝරා ගැනීම රජයේ යුතුකමනේ. චෝදනා තියෙනවා. ඉතින් ඒතොර චෝදනා සත්‍යය සත්‍යතාවේ ඒව හොයලා බලලා දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වන පොලිස්පතිවරේ කවදටත් වඩා අද මේ රටට අවශ්‍යයි. ඉතින් තීරණ ගන්න ඕනේ නේ. හැමදාම තීරණ කල් දාන්න පුළුවන්ද මේ විදිය අතිශයින් වැදගත් කාරණයක් සම්බන්ධ. මේ නිකම්ම නිකන් තනතුරක් නෙවෙයිනේ. මැස්සෝ මඳුරෝ වගේ මිනිස්සු T56 මරලා දානවා මහපාරේ. ඉතින් ඒ විදිය තත්ත්වයක් තුළ කවුරු හරි පොලිසිය මෙහෙවන්න ඕනේ නේ. ඔබතුමා හිතලා බලන්න මේ සති කිහිපයකට වැඩ බලන්නේ කියලා පත් කරන නිලධාරියෙකුට අවශ්‍ය බලය තියෙනවද? එයාගේ නියෝග පිළිපදියේද? ඒක හරිද? ඒතොර ඇයි මේ තීරණය ගන්න බැරි? ඒකට ඇත්ත හේතුව චෝදනා නෙවෙයි. ඇත්ත හේතුව රජය තුල කඹ ඇදිල්ල. එහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? මේක නොවැදගත් වැඩක් නෙවෙයිනේ. එතකොට මේව දෙයක් සම්බන්ධයෙන්වත් රජයට ශක්තියක් නැද්ද? පිටකොන්දක් නැද්ද? හරි තීරණේ අරන් කියන්න මෙන්න මේ පුද්ගලයා තමයි අපිපත් කරන්නේ පොලිස්පති හැටියට. එහෙම කරන්නේ දිගින් දිගටම කල් මරනවා. ඉස්සල මාස 3යි. ඊට පස්සේ සති දෙක කවුරුවත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. දැන් ආයි මාස 3යි. එතකොට ඔක්කොම මාස 6යි වැඩ බලන්න. මේ විශ්‍රාමගත් පොලිස් නිලධාරිය. කීදාහක් ඉන්නවද පොලිසිය ඇතුලේ? ඒ කාටවත් සුදුසුකම නැද්ද? කිසිම කෙනෙකුට සුදුසුකම නැද්ද? ඒක නිග්‍රහයක් නෙවෙයිද? අපහාසයක් නෙවෙයිද? සම්පූර්ණ ශ්‍රී ලංකා පොලිසියට එකම කෙනෙක් නැහැ කියලා සේවය කරන ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති වීමට සුදුසුකම් තියෙන එකම කෙනෙක් නෑ. ඒ නිසා විශ්‍රාමගත පුද්ගලයා දිගින් දිගම නම් මාස 3යි, තව මාස 3යි, ඊළඟට මාස කීයක්ද අපි දන්නේ? මොකද්ද මේ? අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.